Meet a Lukumar Tibba Kalit Man drive Karagan Gilatin. Matanapula. Sir Kiwam Kiena de Hanuko. Athletic Gilatia rest Karan, Manteca Kadalin. One. Venelago take a boom. May that thin and certain key at the Anna de Nebe. Athletica kin. Hurry. Yan no no onum tanakam. Martino. Nathan up in the nam him. Champi, oya ke do da ki ne hamoy laako mana mukad do hurugatiyad denna. Mona hangwa lebandi mahangan ne baluni. Ek avende the taatar do hurui vage denuni. Aiywa kada karne? Ne me, mang kalpana kare punchi baby gan. Mangen? Hansi ke punchi baby ke wedding ne kaata lagati eddi. Mamma, Mavagil Hansi Tasadar Nakwin Nachampi Hansi Gamma Natun does little Hansi Melok Tanuna. Then he had a Melok in among with a right. Mike Dano Mangyaki with the Baragan Tirnical Livery Mangi him a cue baby was out to Karanitagan Navy Sandri Hamoekam Hinaila Katakan. ඉතින් හුඟක් අය කියනවා එයාව හුරුයි කියලා. ඒකයි. සඳලිගේ අම්මා නම් ඒ දවස්වල හරිම ලැජ්ජයි. මතකනේ මම වචනයක් ගන්න කට්ට කාපු හැටි. වැරලිච්ච අතීතයක් ගොඩ ගන්න එකෙන් කාටවත් හොඳක් වෙන්නේ නැහැ. දැන් ওই කතාව නවත්තලා පුංචි බේබි මෙතනින් ගියොත් හොඳයි. මට යන්න කලින් චම්පිගේ එක දෙයක් දැනගන්න ඕන. චම්පි අක්කේ. සඳලි ගොඩක් පරක් වුණා. We have a get at the bus, sir. Turn a good bus at Ghana and not Tony. Yeah. For that king of a champion, at the man teach against Taika Gatta. Maybe I'll understand. Monkey, two other do me a strike at Minkara Gila. My economy of a chocolate take with Taragana again. Thank you, Uncle. Sha, make a look at chocolate. Champion, make him teach you the bargain. Sandali Champion, Mitchell Kalmagi will live in Prashna the Vinasuna. But then again, no, eh? To a champion kikiani? It's a Mukakari Hasak dinner. Spoken English. English is a good thing. It is a good thing. It is a good thing. It is a good thing. Hey, poster is a good thing. No, it is a good thing. It is a good thing.
ඇයි පාට සැකද මට ඉංග්‍රීසි ක්ලාස් කරන්න බෑ කි? අනේ රෑ. ඒව දෙයක් නෙමෙයි. නෑ ඉතින් හිතලා බලන්න චත්‍ර ඔයා පහුගිය කාලේ චරිත කීයක් නම් කරාද? මුලින්ම ඔයා මෙහෙට ආවේ ඒජන්සිකාරයෙක් විදියට. ඊට පස්සේ කොඩිකාර මාස්ටර්ගේ පුතා. ඊට පස්සේ හොරෙක් වංචාකාරෙක් හැවකින් මයින්න පුළුවන් තරමට ගුටි කාපු පොල් බූරුවෙක්. මට හැමදාම මේ නිකමගේ චරිත රඟපාන්න බෑට ඉක්කි. අයියෝ චත්‍ර අනේ ඔයාව කොච්චර සීරියස් ගන්න එපා. මං ජෝක් එකක් කරේ. මේ ජෝක් එක ඇතුලේ තියෙන තිත්ත ඇත්ත හංගන්න ඕනේ. මෙහාන චත්‍ර කවුරු නැතත් ඔයාගේ මේ ක්ලාස් වැඩේට මම සපෝට් කරනවා. ඒක නිසා නිත මම මගේ අනිත් හැම වැඩේම පැත්තකට දාලා ඔයාගේ මේ පබ්ලිසිටි කැම්පේන් එකට සෙට් උනේ. එල් කොලේතෝ සතුනයි දාලා තියන්නේ ඉටිලි සම්බාරු තෝසේ වැඩේද දෙන්නේ කරා මේක ළඟට ගිහින් එක වතුර දොවන්නේ වැරද්ද පිළිගන්නවා ජූඩ්. මං තමයි ඕගොල්ලෝ මේ වලට ඇදලා දැම්මේ. මම මේ ඉංග්‍රීසි ක්ලාස් එක පටන් ගන්නෙත් ඒ වලෙන් ගොඩ එන ක්‍රමයක් හොයාගෙන. මේ යනා මාත්‍යා යන්න. මේ මාත්‍යා මේ ගමේම මිනිස්සු දන්නවා හොරෙක් කියලා. අන්න ඒක මතක් කරන්න එපා. එහුවෙක් ඒ මේ ගමේ උන් එයිද? ওই මාත්‍යාගේ ඉංග්‍රීසි එකන ගන්න. නෑ. එයි බම්බුව. අනිත්කෝ ওই මාත්‍යර කරන්න පුළුවන් එකම දේ මොකක්ද දන්නවද? ඈ? මහත්තයෙක් වගේ ටයි කෝඩ් දාන් ඇවිල්ලා අනුන්ගේ සල්ලි වලට පිල්ලි ගහලා ඒ වතුර ගෑනු තොරගම් කර ජාතිය රස්සාව. අන්න ඒව උගන්නනවා ගිහිල්ලා. ආ. ඉතින් මෙතන කඩ උගන්නන්න. ඉගෙන ගනි කඩ. මහත්තයා. ඔය පාප බාල්දිය ඇගයලා ගන්න කලින් මෙතනින් මාරුල යනවා. කොහොමද බලන්නේ බප්පලයා? වා මෙතන කඩ උගන්න. ඇයි ඔයාගේ දුව ඔයාට චම්පියක් කියන්නේ කියලා කල්ප ඇහුවාම මම පිච්චිලා ගියා පහන්දි. පුංචි බේබිය මතක් වෙදි මාව නම් පිච්චනවා චම්පියක්ගේ. මන්නම් කියන්නේ පුංචි බේබි ගැන අපි හන්සියක්කට කියමු. පුංචි බේබිට උත්තර නොදී මං එතනින් ආවට එයාගේ සැකේ නැති වුණා. ඒක තමයි දෙයියනේ මම කියන්නේ. අපි හංසියක්කට කියමු. පුංචි බේබි තමයි ආව රැවට්ටුවේ කියලා. හරි කිව්වා කියමු. ඊට පස්සේ. ඊට පස්සේදී වෙන දෙයක් වෙයිනේ. මං කියන්නද වෙනද? හන්සි පුංචි බේබිව අතාරි. අම්මත් නැති හන්සි තනි වෙයි. මෙච්චර කාලයක් හැමෝටම රහසක් වෙලා තිබිච්ච දේ එළිවේ. සේරටම වැඩිය අපි හැමෝටම හංගපු දේ සඳිලි දැනගනි. දැන් ඔයා හදන්නේ මේ හැම දෙයක්ම හැමදාම රහසක් විදියට තියාගන්න. එය
හරි තාත්තා නැති අඩුව මං කවදාකවත් දැනෙන්න ඉඩ තිබ්බේ නැහැ. ඒක ඉස්සරහට එහෙම වුණ තමයි. ලොරියක් කරගෙන මිනිස්සේ කොහොමද පිළිගන්නේ? මං හිතාර ෂෙල්ටන් හිවල කියලා. ඒ වෙල පගාව දෙන්න ඇවිල්ලා නෝන්ඩි වුණානේ. දැන් මිනිහා ඉතින් හිතාදාගේ නැති. මිදි තිත්තයි කියලා. කාගේද මේක? අපේ. අපේ කිව්වේ? ප්‍රොජෙක්ට් එක වැඩ කරන කන්ද? තකිත්ති තාසාවේ බැසුගා. ඔට මතකනේ ඉස්සර මම මේ වගේම ලොරියකින් එළවලු ගිනිච මාකට් එකට. කාලෙකින් ඩ්‍රයිව් කරපු නැති නිසා එහෙනම් මේක එළවලු බලන්නම්. ඩ්‍රයිවිං අමතක වෙලත් ඇති. පිස්සුද? එහෙනම් මාළුන්ටත් පීනන්න අමතක වෙන්න ඕනේ. හැබැයි සුගාර ෂෙල්ටර් එක වැඩ වලින් පස්සේ මට අනුන්ගේ ලොරියට අත් තියන්නත් බයයි. මේක කාගේවත් ලොරියක් නෙවෙයි මින්දු. මේක අපේ ලොරිය. මම ලීස් එකක් දාලා ගත්තේ. මොනවා? ඒ කියන්නේ දැන් අපිට අපේම කිල්ල ලොරියක් තියෙනවා. පරණ මේක හිතා ගන්න බැහැ හීනයක් වගේ. මේක නිකම්ම නිකන් හීනයක් නෙවෙයි බින්දු. හැබැයි වෙච්ච හීනය. මේක මේ ෆිනෑන්ස් එක මගේ සැලරි එකෙන් කැපෙන විදිහට තමයි මං හදාගත්තේ. එපා එපා එපා. ඔයා ආයෙත් මේ ලොරිය වෙනුවෙන් සතයක්වත් විඳන් කරන්න ඕනේ. මං ආයෙත් මගේ ලොරි බිස්නස් එක දියුණු කරලා ගන්නවා. කොටුව විනාශ කරාට ෂෙල්ටර්ට බෑ මගේ බලවපොරොත්තු විනාශ කරා. ආයෙත් තෙලෝළු බිස්නස් එකට බහිනවා. මගේ ගෑරේජ් බඩ් එකට කරන්නේ. මගේ නංගි. ඔයා කාලෙකින් මේ බඩු අල්ලලා නැහනේ. බලන්නකො මකුළු දළුත් බැඳලා. චාටර් වෙලා. ඉතින් මම පොඩි සුද්ධයක් දැම්මා. ගෑරේජ් එකට සුද්ධයක් දුන්නා? ඒ මොකටද? ඇයි නංගි. ඔයා දිගටම මේ ගෑරේජ් එක ක්ලෝස් කරන් ඉන්නද කල්පනාව? ඈ? අපි මේ ගෑරේජ් එක ඕපන් කරලා දාමු. මේ ජූඩා දැන්නම් ෆුල් සප් එක. මගේ හිත තාම හදාගන්න අමාරුයි ජුඩ්ඩයි. නංගි මේ ගරාජ් එක රිපෙයාර් කරන්න හිත නෙමෙයිනේ වාහන. හ්ම්. අනික නන්දගේ අත් දවසක් දැන් පැන්නනේ. එහෙනම් අපි ගරාජ් එක ඕපන් කරමු. මොකද මේ කස්ටමර්ස්ට ඇවිල්ලා අහලා ආලා යනවා මේක අරින්නේ නැද්ද අරින්නේ නැද්ද කියලා. අම්මා නොහිටින්න තාත්තා මැරුණාට පස්සේ මට ගරාජ් රසාවට අත තියන්න හම්බ වෙන්නේ. අම්මා තමයි හැමදේම පිටිපස්සේ හිටියේ මගේ. මගේ ජීවිතේ කියන වාහනේ එන්ජින් එක මගේ අම්මා. එයා නැතුව කොහොමද ජූඩ් අයියේ? ආ දන්නව නංසි නංගි. පොඩි කාලේ ඉඳලම මගේ හිතේ තිබ්බේ මේ රටින් පණින්න. මේ රටින් පැනලා වෙන රටකට ගිහිල්ලා හොඳ ගේමක් ගහගෙන ලස්සනට ජීවත් වෙන්න. අන්තිමට ඒ හිනෙත් සල්ලන් වුණා. ඒත් මම දැන් හිතාදාගෙන ඉන්නේ. මේ වගේවත් හිතාදාගන්න. හා? ඉවරයිනේ ගේම ක්ලෝස්. හරි. මම අතුල්ල ගිහලා ඉතුරු බරටිය තරන් එන්න. වයින්න.
හංසි ආයමත් ගැරේජ් වලට බැස්සද? හොඳයි හොඳයි. ඒක හොඳයි. මගේ හිතේ ගැන කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. මේ ජුඩ් අයියගෙන් බේරෙන්න බැරුව ගියානේ. ඒකයි මේ. පව් ඉතින් යත්. රට යන හිනේ එහෙම්මම කුඩු වෙලා ගියා. ඉතලි වලින් ඉඳලා මගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා මට ඕනනම් ජූඩ් ගැන කතා කරන්න පුළුවා. අනේ පුළුවන් නම් ලොකු පිනක්. මොන හරි බොනවද? හන්සි. මේ දවස්වල මගේ ඔළුවට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා. ආගේ යාළුව ගැන. චම්පි ගැන. මේ අපේ චම්පිය? මොකද්ද? අයියාගේ දුව සඳලි චම්පිට චම්පියක් කියන්නේ? එයා අම්මේ කියලා කියන්නේ චම්පිගේම අම්මට. අනිත් එක මට සඳලි කිව්ව දවසක් එයාගේ තාත්තා නැති වෙලා කියලා. සඳලිගේ තාත්තා කියන්නේ පණ පිටින් අපාය යන්න ඕනේ තිරසනේ. මට තේරෙන්නේ නැහැ හන්සි. හැබැයි ඉතින් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා නම් මට දැනෙනවා. ඔයා ඉතින් මගේ හස්බන්ඩ් වෙන්න ඉන්නේ හින්දා මට මේව ඔයාගෙන් හංගන්න ඕනේ නැහැ. චම්පි මීට අවුරුදු ගානකට කලින් ওই සල්ලාලයට අහු වුණේ. මිනිහව චම්පිට හම්බෙලා තියෙන්නේ නැටුම් පන්තියකට යද්දි. ඌ චම්පිට දරුවෙකුත් දීලා මාරු වෙලා ගිහිල්ලා.